kan. Mamahan ya itu nama telah. Moko, ada kegigitan nanti? Mandano nih memang kembalang ini. Ada kegigitan godai? Kodi? Amma tuh kibawa tuh kiri hati katet mama ikilah, nanti. Ini mikir dia kan? Nanti. Mi, meten udah di pura tiennya ani mudahlah. Itu tuh keragani. Ah, mi mau kudu mi. Api, harapin je nanti gahala. Rata ini sarasan no nak kandek. Mungkin na, mungkin tenis dah, unda tega gina dino. Odi, yang hiti hati, bapale. Enam ayam na. Ambil uang hiti kau mam buka hati dia antara dhanung nih kira. Mana dua malik? Diul? Ah, ammi. Aru polisi ingat kerja nih kehilan nih? Aru kiwi. Aru Tisa? Uu kelly kansa bawa nolu. Beri dah awas polisi ingat lagi nih kehintin. Betul. Untuk beri uang atau untuk mau beri? Kira me hema dama opa du pola gani nara gani sile dan me he ene mena tiga nai kata honda ma wedi age ahinsaka kellawa game mechcha ikmanta pitaman karanna siddha une toka hindani amme mamme diul tika wa gatte heda kadeda danna kiyala tawa pattakka gediyakut thiyena oba kohen hari horen kaduwada amara pisu. Mami wa sali dil gatte. Isilang sari ne. Mi. Aru ada meten ingia. Kau dame aru? Muta galia. Mata itu na hondo en deka kianda. Amal pisu de. E manu setir perlen na dani. Ani nikam padu inde. Ayah kodo. Mi kita mau kodo meter dongi. Tiap bandel ini kena. Kami pahan kini orang mati ada. Oh. Bukan cuma tiap pahan kini orang bandel. Kiri behera laga malbi kuno pukki. Miharat tak kupukki. Bukan cuma tiap rahim sakaya kengge elune. Kalau sekarang kita sudah, mama yang mama itu tak kerja mama
මේ මැණික් ගන්නේ නාන්න කියන තවදින්ින් ගිලිනවා. එදා හැම ගිලුණා නම් ඉතින් අද ඔයාලා මෙහෙම කතා කර කර ඉන්න කෙනෙක් නැහැ. මං දන්නවනේ. පහන් මාත්‍යට එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ කොහොමද? මේ කතරගම දෙවියන්ගේ අඩවිය. වරදක් නොකරන කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. කතාවෙන් කතාවෙන් අපි කතා කර කර හිටියේ මාතෘකාව අමතකුණා. ඌ මං අහපු ප්‍රශ්නෙට උත්තරේ. ඒක වෙන්නේ නැහැ මහත්තයා. මහත්තයා මම කවදරි කසාද බැන්දත් මහත්තයාගේ යාළුව මහත්තයට හිනා වේ. නෑදෑය විරුද්ධ වේ. මට බෑ ඒකට කැමති වෙන්න. චියුමි. මං ඒවට ඔය ඔක්කොම බලාගන්න. මම ඕන තරම් ගැහුවා ළමයි ආශ්‍රය කරලා තියෙනවා. මට ඕන තරම් ගැහුවා ළමයි හැම වෙලාවෙම. ඒත් මම ආවදක පළවෙනි දවසේ මගේ හිත ආරංග නතර වුණා. කතාවක් නෙමෙයි දුව කිව්වේ. දැන් හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි නම් කෑගහලා ඇති වැඩක් තියෙනවද? මල්ලි ඔක රහසින් කරපු දෙයක් නෙමෙයි. ඔය ගෑනු ළමයා ගැන මල්ලි මට කලින් කියලා තිබ්බා. පේනව නේද තියෙන හොරහිත? ඔය දැන් කියනකම් මට නිකමටවත් ඔය ගැන කිව්වද? කියන්නේ කොහමද ඇඟට කඩාපයින්නෝනේ? හැබැයි පහන් මා එක්කත් ගෑනු ළමයා ගැන කිව්වා. ආ! එතකොට මං විතරයි මේක ගැන නොදන්නේ. මං අර හැමෝම මේක ගැන දන්නවා. මට හිතට අමාරු. මට කියලා සහෝදරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවද? හිත නරක කරගන්න එපා කසුනි. අපි වෙලාවට ගිහින් ඒ ළමයා බලන්න. නෝනක්කේ සීලේ ඉඳගනිකු. තව මාස ගානකට වැහි පොදක් වැටෙන එකක් නෑ මයි හිතේ. මොන වැහිද සීලේ? පේන්නේ දා කහේ එකවල අකුලක්වත් නෑ. තව ටික දුහක් යනකොට වැව ඔක්කොම හිඳිලා යයි. හරකුන්ට කණ්ඩ තනකොළ ගහක්වත් ඉතුරු වෙන එකක් නෑ මා හිතේ. ඒක නෙවෙයි නෝනක්කේ. උඹ දන්නවා ඒ වැඩ. මොකද්ද බං? සිරිකේ නැතුව කියාංකෝ. පියතිස්ස මුදලාලියා. දැන් තරුණය වෙලා නේද? ඊයේ පෙරේද දවසක මං කරුණාවතියක් කලෑ ගෙදරට ගියා. ඒ වෙලාවේ කිරි ගන්නාම සේරම කොණ්ඩේ සුදු ගස් ටික කළු කරලා ජැන්ඩි පහට ඇඳලා
පලාතම සුවඳ දැන් සෙන් ගහලා දෙන්න ගෑනි දාලා ගියාට මොකෝ එහෙනම් ආයි කසාදයක් බඳින්න හිතාගෙන ඇති මෙයන්ද අර වතුර මුට්ටිය උතුරනවා ගිහින් තේ කහට ඩිංගක් හදාංකෝ මේ සීලේ නැන්දාත් එක්ක අපුච ඇහැරලා නම් අපුචටත් ටිකක් හදලා දීහං මොකෝබ උඹෝ ඉකෙස් ටිකට කෙල ගෑවි උඹෝ වශී කරගෙන කවුරුවත් එක්කන් යාවි කියලායි එකපතේ කාගෙන හිටියත් කාවද බං අද කාලේ විශ්වාස කරන්න පුළුවන් නෝනක්කේ ඒක නෙවේ බං මම්මේ උඹට කියන්නමයි උන්නේ ලොක්ක ගැන නම් කතා කරලා වැඩක් නැහැ පියුමි කෙල්ල ගෙදරින් ගියත් හරි ඌට ගෙයක් දොරක් නැති ගානයි ලොක්ක ගැන නෙවේ බං මං කියන්නේ පොඩි ගැන මිමි අපේ පොඩි පියතිස්ස මුදලාලියගේ ලොරිය දවස් ගානක්ම පොඩ්ඩිගේ කඩේ ළඟ නතර කරලා තිබුණා. උඹ දැක්කද? අනේ මම නම් දැක්කේ නෑ. දැකපු කට්ටිය කියන්නේ. කෝකට පොඩ්ඩිට පරිස්සම් වෙලා ඉන්න කියා. පියතිස්ස මුදලාලිය මනමාලය. කට තිබුණු පළියට පද හදන්න එපා බං. උඹ ගමේ උන්ට ගිහින් කියහන් ආගේ කී හරියට මුදලාලියගේ දරුවෙක් වගේ කියලා. ඔව්. අනිත් එක මේ අපේ කී ওই ගමේ වෙලෙවුන් වගේ නෙමෙයි. ඒක මහා සැරේකි. හරි වසයි. බයිතනවද කවුරු හරි නිකමට හරි කතාවට ආවොත් ඒක නිකන් ඉඳී කියලා. මන් නොදන්න වෙයි නෝනක්කේ. මොය නැගිට යන්නද? ඉන්නේ කාටද කියලා බීලෙන් පොඩි වක්කොත් ඕනේ නෑ නෝනක්කේ මේ හිං කනින් දාඩි දාද්දි මොන තේ මං ගිහින් එන්න ඉතන් ඇති එළුම් මලෙන් උපන් කුමාරිකාව කියලා අනේ ප්ලීස් ප්‍රශ්න නම් ඇති කරගන්න එපා. යුමි මං ගිහින් එන්න. මං පහන්ගේ අම්මා. එන්න ඇතුළට. උඹගේ ආරාධන අපිට ඕනේ. මේක අපේ ගෙදර. වෙඩින් ෆොටෝ එහෙ ගුත් අරගෙන හරි රස්නේ මට වතුර එකක් ගෙනත් දෙනවද පව් අහිංසක කෙල්ලේ මේකිගේ මායන් වලට අම්මත් රැවටුණාද මොනවා වුණත් දැන් මේ ළමයා අපේ පවුල් බඳලා ඉවරයි. ඔයා කණුකා ඉන්න කසුනේ. කසුනේ. ඔයාගේ මල්ලි හැමදාමත් බලාපොරොත්තු වුණේ මේ වගේ ලස්සන අහිංසක කෙල්ලේ. ලස්සන? ලස්සන දැකලා නැත්තම් හොඳයි. පේන්නේ නැත්නම් මම ගොඩේ අම්මන්ඩි. අර පහන්ව රවට්ට ගත්තා වගේ ওই වතුරටත් ඉනාවල් දාලත් දන්නේ නැහැ. කටවා ගන්න ළමියෝ
ඇයි දැන් අම්මලා පොරොන්දු වුණා නේද මේ කිව ගෙදරින් එළවනවා කියලා? අනිමා වෙලවන්න එපා. පින් සිද්ධ වෙයි. එහෙනම් පහන් මාත්‍යට කියන්න මාව ආයෙත් ගෙදර ගින් එළවන්න කියලා. මායාකාරි. උඹ දැම්මම මෙහෙන් එළියට බහින්න ඕනේ. පහන් යුද්ධයේදී මැරුණොත් එයාගේ වන්දිය ගන්න වෙන්නේ නැති උඹ එයාගේ කරේ එල්ලුනේ. නෑ නෑ කවදාවත් නෑ. එහෙම දෙයක් හිතන්නවත් එපා. පහන් මාත්‍යට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. පහන් මාත්‍ය මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනේ. හිතන අතර කතා කරන්න කසුනේ. ඔයා උගක් ළමයෙක් නේද? ඒ ළමයාගේ හිතකවත් නැති දේවල් ඔයා ඔළුවට දාන්න හදනවා. අන්න අර උදා එනස් එකේ ඉන්නේ උනොත් එළවල දාන්න ඕනේ. උන් තමයි පහන්ට මෙයා පටලවල තියෙන්නේ. හරි හරි කසුනේ. අපි යමු අපි යමු. මේ ළමයා නම් මොකද්ද? මම පියුමි. පියුමි? ලස්සන නම. අපි ඔයාලට කරදර කරන්නේ නැහැ. මගේ පුතත් එක්ක හොඳ ජීවිතයක් ගත කරන්න. අපි ගිහින් එන්න. දිනුවා කියලා හිතන්න එපා. මේ හරකි ළමයා යන්න.